සියලුම දෙවිවරුන්ට නමස්කාර වේවා. දෙවි කෙනෙක් කිව්වහම අපිට ඇති වෙන්නේ ඊටමත් උතුම් කෙනෙක් කියන හැඟීම. අපි හිතන්නේ දෙවිවරු වැඩි වැඩ කරන්නේ නැහැ කියලානේ. එහෙම අපි හිතන්නේ අපිට වැඩිපුරම බලපාලා තියෙන්නේ බෞද්ධ දේව සංකල්පෙ හින්දා වෙන්න පුළුවන්. ඒත් අපි වඳින පුදන දෙවිවරු ගත්තොත් කතාව ටිකක් වෙනස්. ඒ අය ගැන හිතලා බලද්දි තොරතුරු හොයද්දි අපිට හිතෙන්නේ දෙවිවරු කියන්නේ සාමාන්‍ය මිනිස්සු වගේම පිරිසක් කියලා. මොකද අපි හිතන අපි අහලා තියෙන හොඳ වැඩ වගේම හොඳයි කියලා අනුමත කරන්න බැරි වැඩත් මේ දෙවිවරු එහෙම මෙහෙම කරලා තියෙනවා. අපි ටිකක් හොයලා බලමුද දෙවිවරු ගැන උපදූප ටිකක්. මේ මහා බ්‍රහ්මයා කියන්න බැරි තරම් කැත වැඩක් මෙයා කරන්න ගිහිල්ලා දෙල්ල ගහලා ගිය කෙනෙක්. මහා බ්‍රහ්මයා කියන්නේ මේ මුළු මහත් විශ්වයම මවපු දෙවිය විදියටනේ අපි සලකන්නේ. මහා බ්‍රහ්මයා ශතරූපා කියන දෙවඟනෝ මවනවා. නමේ කියවෙන හැටියටම මේ දෙවඟන පුතුමාකාර ලස්සනයි. මහා බ්‍රහ්මයා තමන්ගේම නිර්මාණය එක්ක රාගෙන් බැඳෙනවා. ශතරූපා මේ හින්දා ටිකක් දිගැස්සෙනවා. මම කැමති නෑ වගේ එකක්. හේතුව බැලුවොත් මහා බ්‍රහ්මයා කියන්නේ තමන්ගේ පියාණේ ශතරූප කියන්නේ දියණිය. ශතරූප මහා බ්‍රහ්මයාගෙන් බේරෙන්න කෑග ගහ විශ්ව පුරාම දුවනවා. ගම පුරා නෙවෙයි විශ්ව පුරාම දුවනවා. මහා බ්‍රහ්මයා මෙයාගේ පිටිපස්සෙන් දුවනවා. ශතරූපගේ කෑ ගැහිල්ල අහන ශිවදේවියෝ මේ සිද්ධ වෙන්න යන දෙයින් කම්පාවට පත් වෙලා කේන්තියට පත් වෙනවා. ශිවදේවියෝ මහා බ්‍රහ්මයාගේ පස්සෙන් එළවගෙන යනවා. ඉහින් මහා බ්‍රහ්මයාගේ මූණු පහෙන් එක මූණක් කපලා දානවා දඬුවමක් විදිහට. ඒ වගේම ශතරූපත් මහා බ්‍රහ්මයාට ශාප කරනවා. මහා බ්‍රහ්මයාට බැතිමතුන් බිහි වෙන්න එපා කියලා. මේ සිද්ධියේ ප්‍රතිඵලයක් විදිහටලු මහා බ්‍රහ්මයා චතුර්මුඛ කියලා හැඳින්වෙන්නේ. ඒ වගේම අනිත් දෙවිවරුන්ට කැපවුණු කෝවිල් තිබ්බට මහා බ්‍රහ්මයාට කැපවුණු කෝවිල් නම් තියෙන්නේ හරිම අඩුවෙන්. මේ ඉන්ද්‍රදේවියෝ ඇඟ පුරා ස්ත්‍රී යෝනි මවාගත් දෙවියෙක් මෙයා. අනික ඉන්ද්‍රදේවයා කියලා කියන්නේ දේව මණ්ඩලයේ ප්‍රධානියා. දෙවියන් අතර රජ්ජුරුව. බෞද්ධ සංස්කෘතිය ඇතුලේ ශක්‍ර දෙවියෝ වෙන්නෙත් මේ ඉන්ද්‍රමනේ. ඉන්ද්‍රට දවසක් අසම්මත ආසාවක් ඇති වෙනවා. මිනිස්සු වගේම තමයි. ඒ අහල්ය කියන ගෞතම ඍෂිවරයාගේ බිරිඳව වරතඩ පොළවා ගන්න ඕන කියන එක. ඉන්ද්‍ර මේ ඍෂිවරයා නාන්නන වෙලාවක් බලලා ගෞතම ඍෂිවරයාගේ වේශය අරන් අසපුවට යනවා. ගිහින් අහල්යක් එකතු වෙනවා. කොහමරි දෙන්න රති කෙලියේදීලා එළියට එද්දිම ඉන්ද්‍රට ගෞතම ඍෂිවරයා මුණ ගැහෙනවා. සිද්ධ වෙච්ච දේ හිතාගත් ගෞතම ඍෂිවරයා ඉන්ද්‍රගේ ඇඟ පුරා ස්ත්‍රී යෝනි දහසක්ම වෙන්න කියලා සාප කරනවා. අහල්යවත් කළු ගලක් වේවා කියලා සාප කරනවා. ඉතින් මේ දේවල් ඒ විදිහටම වෙනවා. ඒකත් එක්ක දේව සභාවට මුණ දෙන්න බැරි වෙන ඉන්ද්‍ර හැංගෙනවා. මේකෙන් දේව සභාව කටයුතු අවුල් වෙනවා. අනිත් දෙවිවරුයි මහා බ්‍රහ්මයායි ගිහිල්ලා ගෞතම ඍෂිවරයා මුණ ගැහෙලා කියනවා මේ දෙන්නට සමාව දෙන්න කියලා. දෙවිවරුන්ගේ ඉල්ලීමට අනුව යෝනි දහස් ඇස් දහසක් බවට පත් වෙනවා. මේ හින්දා ඉන්ද්‍රට සහසැස් කියන නම හම්බ වෙනවා. අහල්‍යාගේ සාපය යම් දවසක විෂ්ණු දෙවියන් රාම කුමාරයාගේ ස්වරූපයෙන් ඇවිත් ඒ ගල ස්පර්ශ කරපු දවසර නැති වෙන්න කියලා වෙනස් කරනවා. පස්සේ තමයි අහල්‍යත් නිදහස් වෙන්නේ. තව දෙවිවරු ගැන කතා ගොඩක් තියෙනවා. ඊළඟ වීඩියෝ වෙන අපි කතා කරමු විෂ්ණු දෙවියෝ ගැනයි සරස්වතී දේව ගැනයි. ඔබ දන්න ඇති කතා දෙකක්. ඒත් එක්කම මේ දේවල් ගැන දැනගන්න CS TV අපේ YouTube නාලිකාව subscribe කරන්න අමතක කරන්න එපා. ඔබට දෙවියන්ගෙම පිහිටයි. ලොවම දකින ඔබේ ඇස